channel C I love photography segment එකත් එක්ක එකතු වෙලා ඉන්නේ දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන හේමල් පෙරේරා සහ ඔහුගේ නිරූපිකාව ශානි විද්නිකා. අයබෝන් කියලා පිළිගන්නවා දෙන්නවම. අයබෝන්. හේමල් අපි මුලින්ම දැනගන්න කැමති මේ ෆොටෝ ෂූට් එක උනේ කොහොමද කියලා. ඔව් අපි මුලින්ම කතා බහ කරා ශානි නංගී ඒ වගේම සුදේෂ් අයියා සැලුන් එකේ ඕන සැලුන් සමායකයේ ඕන එයත් එක්ක කතා බහ කරලා අපි මුලින්ම කන්සෙප්ට් එකක් හදාගත්තා ඊට පස්සේ ලොකේෂන් එකක් ඩිසයිඩ් කරලා අපි ෂූට් එකට දිනයක් දාගෙන වැඩේ කරා ඒක බොහොම සාර්ථක වුණා හේමල් මොකක්ද මේ ෆොටෝ ෂූට් එකේ කන්සෙප්ට් එක ඔව් අපි ට්‍රොපිකල් වයිබ් එකකට යන විදිහට නැචරල් ලයිට් යූස් කරගෙන සිම්පල් කොස්ටියුම් එකක් දාලා කරපු වැඩක් මේක ඒ කන්සෙප්ට් එක ගැන ගොඩක් අපි හිතලා බලලා තමයි කරේ ලොකේෂන් තෝරගනෙද්දී ටිකක් අමාරු වුණා හැබැයි අපිට හරියනම ලොකේෂන් එක හම්බුණා අපි ෂූට් එක සාර්ථකව කරා මේ ෂූට් එකට හරියනම ලොකේෂන් එක හම්බුනේ කොහෙන්ද කියලාත් කියමු ඔව් ගාල්ලේ තියෙනවා රක්ෂිත වනාන්තරයක් කොට්ටව කියලා අන්න ඒ ලොකේෂන් එකේ තැන් කීපයක් අපි පාවිච්චි කරලා තමයි මේ ෂූට් එක කරේ ඒ වගේම ශානේ අපි මෙහිදී කතා කරමු ඔයාගේ කොස්ටියුම් හෙයාර් ස්ටයිල් මේකප් යොදාගත්ත විදිය ගැනත් ඔව් හේමලයිය කිව්වා වගේ හේමලයියත් එක්ක ඩිස්කස් කරලා මැච් වෙන කොස්ටියුම් එක අපිට කරලා දුන්නේ ප්‍රිපෙයා කරලා දුන්නේ දසුන් මාතරාරච්චි ඒ වගේම හෙයාර් ඇන් මේකප් කරලා දුන්නේ ගාල්ලේ සැලොන් සමාය එකේ සුදේෂ් නලින්ද අයියා හේමල් ඔයාට ශානිගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ මේ ෆොටෝ ෂූට් එක කරන්න ලොකු සහයක් ලැබුණා ශානි වගේම එයාගේ හස්බන්ඩ් දසුන් ගෙනොත් ඒකම සැලොන් සමාය එකේ සුදේෂ් අයියා ගෙනොත් ලොකු සහයක් ලැබුණා ඒක නිසා තමයි මේක හරියට කරන්න පුළුවන් වුණේ අපිට ඇත්තටම හොඳ සහයක් ලැබුණා මොඩල් කෙනෙක් වශයෙන් උපරිම සහයක් දුන්නා ශානි නංගි ඒ වගේම ශානි ඔබට හේමල්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද ඔව් හේමල් කියන්නේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඒ වගේම එයා ගොඩක් ඉන්ටර්නැෂනල් මොඩල්ස්ලාත් එක්ක වැඩ කරලා තියෙනවා ඉතින් ඇත්තටම මේ මොඩල්ස්ලාව කොහොමද හැන්ඩල් කරන්න කියලා එයා හොඳටම දන්නවා ඉතින් හරිම ලේසියත් එක්ක වැඩ කරන්න ඒ වගේම දැන් ෂූට් එක අතරතුරේදී වුණත් මොඩල් අපහසුතාවයටපත් නොවන විදියට එයා හොඳට කෝපරේට් කරලා වැඩ කරනවා අයිඩියාස් වුණත් මගෙනුත් අහලා ඒ වගේම එයාගේ අයිඩියාසුත් එහෙම මික්ස් කරලා ලස්සනට අපේ ෂූට් එක කරා හේමල් මේ ෆොටෝ ෂූට් එක පුරාවටම අපි දකිනවා ඔයා ගොඩක් ෂැඩෝස් යොදාගෙන තියෙනවා ඇයි එහෙම දෙයක් කරන්න හිතුවේ එක වෙනස්ම විදියේ කන්සෙප්ට් එකක් ඒකම නැචරල් ලයිට් යූස් කරගත්ත නිසා බොහෝ දුරට අපිට ඒ වගේ කන්සෙප්ට් එකකට යන්න හිතුණා ඒක ඒ කියන්නේ ඒක හරියටම කරා ශානි නංගි ඒක නිසා අපිට බොහොම කෙටි කාලයකදී ඒ ෂැඩෝස් නැචරල් ලයිට් එක ඒව යූස් කරලා ඒ වගේ අවුට්පුට් එකක් ගන්න පුළුවන් වුණා හේමල් මේ ෆොටෝ ෂූට් එක සඳහා ඔබ යොදාගත්ත තාක්ෂණය ගැනත් අපි කතා කරමු ඔව් මම යූස් කරේ ඇත්තටම Canon 5D Mark IV එකත් එක්ක Sigma 85 lens එක විතරයි ඒකෙන් තමයි මුළු ෂූට් එකම කරේ ඒ වගේම අපි දැනගන්න කැමති මේ ෆොටෝ ෂූට් එක අතර සිදු වුණු අමතක නොවන සිදුවීම් මොනවාද කියලා ඔව් ඇත්තටම අපි ෂූට් එක කරපු ලොකේෂන් එක කැලේක ටිකක් ඇතුළට යන්න තිබුණා ඒ වගේම පොඩි දියැලක් වගේත් තිබුණා කොහොම හරි ඒ වෙලාවේ නම් වැස්සක් තිබුණ නැහැ නමුත් ෂූට් එක කරන අතරමඟදී එකපාරටම අර දියැලේ වතුර පාර එකපාරටම වැඩි වුණා ඇත්තටම අපි ගොඩක් බය වුණා ඒ වෙලාවේ ආපහු යන්න පුළුවන් වේද කියලාත් බය වුණා ඉතින් එහෙම තමයි මේ ෆොටෝ ෂූට් එකට ලැබුණු ප්‍රතිචාර කොහොමද ඔව් ඇත්තටම හොඳ ප්‍රතිචාර හම්බුණා ගොඩක් ප්‍රතිචාර හම්බුණා ඒ ෂූට් එකෙන් පස්සේ ගොඩක් අය වගේ කන්සෙප්ට් දාලා මෙහෙම කරමුද කියලා ඇහුවා වැඩත් එක්ක ඒ කියන්නේ එයාලට චාන්ස් එකක් දෙන්න බැරි වුණා සමහර අයට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුණා ඒ කියන්නේ මේ සැලූන් එකට පවා ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුණා එක්කම ශානි නංගි ගැනත් ගොඩක් හොඳ කිව්ව කට්ටිය
ඔව් ඇත්තටම මටත් කියන්න තියෙන මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා සෝෂල් මීඩියා වල ගොඩක් පොසිටිව් කමෙන්ට්ස් මට ලැබුණා ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන හේමල් ඔබ කොහොමද ඡායාරූපකරණයට පිවිසෙන්නේ මම මුලින්ම ලාල්හැගුඩ සර්ගේ කෝස් එකක් ෆලෝ කරලා ඒකෙන් වැඩි දුර අධ්‍යාපනය ලැබලා තමයි ෆීල්ඩ් එකට එන්නේ ඒ වගේ කෝස් එකක් ෆලෝ කරලා අපු නිසා සමහර විට හොඳ අවුට්පුට් මට ගන්න පුළුවන් හැම ෂූට් එකකින්ම වගේ එහෙම දෙයක් කරන්න කියලා තමයි මම අනිත් ෆොටෝග්‍රාෆර්ස්ලාට කියන්නේ ඒ වගේ කෝස් එකක් ෆලෝ කරලා ෆොටෝග්‍රාෆි ෆීල්ඩ් එකට එන්න කියලා ශානි විවාහක කාන්තාවක් විදියට මේ මෝස්තර නිරූපණ ශේෂ්ත්‍රයේ නියැලීම ඔබට දැනෙන්නේ කොහොමද? ඇත්තටම හස්බන්ඩ්ගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා මේ ශේෂ්ත්‍රයේදී මගේ හැම වැඩ කටයුතු වලටම. විශේෂයෙන්ම ෂූට් එකක් ප්ලෑන් කරන තැන ඉඳලා කොස්ටියුම්ස් ඒ වගේම හැම දෙයකටම මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඉතින් මං හිතන්නේ විවාහක කාන්තාවක් විදියට ඒක මම ලැබපු වාසනාවක්. හේමල් ඔබ විශ්වාස කරනවද කැමරාවක් තිබුණු පමණින් ඕනෑම කෙනෙක්ට ඡායාරූප ශිල්පියෙක් වෙන්න පුළුවන් කියලා? නෑ මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද කැමරාවක් තිබ්බ පළියට ආර්ට් එකක් ඇඟේ නැත්තම් ඒක ෆොටෝ එකක් විතරයි එයා ගන්න දේ. යම්කිසි හදෑරීමක් කරන්න ඕන කැමරා කරුවෙක් කියන්නේ ඒ වගේ කෙනෙක්ට. ඕන කෙනෙක්ට ෆොටෝ එකක් ගන්න පුළුවන් කැමරාවක් තිබ්බම ඒ වුණාට ඒක ආට් එකක් හෝ ඡායාරූපයක් වෙන්නේ නැහැ ෆොටෝ එකක් ගත්ත පමණින්. එතකොට හේමල් සෝෂල් මීඩියා කියන දේ ඔබේ මේ වෘත්තියට බලපාන විදිය ගැන ඔබේ අදහස මොකක්ද? ඔව් සෝෂල් මීඩියා ලොකු බලපෑමක් කරනවා. අපි හරි දේ යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ හැම ෆොටෝ ෂූට් එකකම හැම ෆොටෝ එකකම දාන එක නෙමෙයි හරි දේ. අවශ්‍ය ෆොටෝස් ටික හරියට සිලෙක්ට් කරලා දැම්මොත් ඕන ෂූට් එකක් ඕන කන්සෙප්ට් එකක් ඔයාලට උළුප්පල දෙන්න පුළුවන් අයිඩියා එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලයන්ට් හෝ සෝෂල් මීඩියා යූස් කරන අයට ඒ කියන්නේ හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඔයාලා හොඳ ෆොටෝස් ටිකක් දාන්න ඕන. දැන් අපි ඒ වගේ දෙයක් කරපු නිසා තමයි අපි ගත්ත හැම ෆොටෝ එකම දැම්මේ නැහැ. සිලෙක්ට් කරගත්තු කීපයක් තමයි දැම්මේ. ඒ ටික හොඳට වෛරල් වුණා කියලා මම හිතනවා. හේමල් ඡායාරූප ශිල්පියෙකුට ලැබෙන වෘත්තීමය පිළිගැනීම ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? එක ටිකක් දිග මාතෘකාවක්. ඇත්තටම සෑහීමකට පත් වෙනවත් පත් වෙන්නේ නැහැ. එහෙම තමයි මම හිතන්නේ. හේමල් ලංකාවේ අද වන විට ඡායාරූප ශිල්පියෙකුට ලැබෙන වෘත්තීමය පිළිගැනීම ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? ඔව් ඡායාරූප ශිල්පය ගැන හැදෑරීමක් කරලා එන කට්ටිය එන අය ඇත්තටම පිළිගැනීමක් තියෙනවා යාලට. ඒ අතරේ අර හැදෑරීමක් නොකරන අය නිසා පොඩි පළුදු වීමක් තියෙනවා ලංකාව ඇතුලේ. ෆොටෝග්‍රාෆි ෆීල්ඩ් එකේ ඒ වෘත්තිය කරුත්තේ යම් තාක් දුරට දැනට තියෙනවා. ඒ වුණාට අර ප්‍රශ්නේ තියෙනවා ඇත්තටම. ශානි මම මේ ප්‍රශ්නේම ඔබෙනුත් අහන්න කැමතියි. අද වන විට ලංකාව තුල නිරූපණ ශිල්පිනියකට ලැබෙන වෘත්තීමය ගරුත්වය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? ඇත්තටම ලංකාව තුල මම හිතන්නේ නිසි අධ්‍යයනයන් කරලා හරි විදියට ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් මොඩල්ස්ලට මම හිතන්නේ හොඳ තැනක් තියෙනවා ලංකාවේ. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. නමුත් අපි හිතමුකෝ හරියට හැදෑරීමක් කරන්නේ නැතුව මොඩල් කෙනෙක් විදියට ප්‍රිටෙන්ඩ් කරන එහෙම චරිතත් ඉන්නවා. නමුත් ඒ වගේ අයට මම දන්නේ يعني මොන වගේ ප්‍රතිචාර ලැබෙනවද කියලා. නමුත් හරි මොඩල්ස්ලාට මම හිතන්නේ නිසි තැන ලැබෙනවා. හේමල් ජාත්‍යන්තර ඡායාරූප කලාව සමග සැසඳීමේදී අද වන විට ලංකාවේ ඡායාරූප ශිල්පිය පවතින තැන පිළිබඳව ඔබට දැනෙන්නේ කොහොමද? හොඳ තැනක ඉන්නවා. ඒත් තව ගොඩාක් දේවල් හැදෙන්න තියෙනවා. ඇත්තටම කිව්වොත් ලංකාවේ 10%ක් වගේ කියලා අපි හිතමුකෝ. ඒ කියන්නේ ගොඩක් හැදෙන්න තියෙනවා ඇත්තටම. සෑහීමකට පත් වෙන අමාරුයි දැන් තියෙන තත්ත්වෙත් එක. කියන්නේ තව ගොඩක් තියෙනවා ඉම්ප්‍රූවමන්ට් වෙන්න.
ශානි, ජාත්‍යන්තර මෝස්ත්‍ර නිරූපණ ශිල්පය සමග සංසන්දනය කිරීමේදී අද වන විට ලංකාවේ පවතින තත්ත්වය ගැන ඔබේ අදහස මොකක්ද? මම හිතන විදියට ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේත් ඇත්තටම අලුත් කන්සෙප්ට්ස් ගොඩක් කෙරෙනවා ඉන්ටර්නැෂනලි කරන කන්සෙප්ට්ස් වගේම ඉතින් ලොකු තරඟයක් දෙනවා ලංකාව ඇතුළෙත් ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අපේ ලංකාවෙත් ඉන්නවා ගොඩක් ලංකාවේ ඉන්නවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගියපු අපේ මොඩල්ස්ලා ගොඩක් දෙනෙක් ඉතින් ඒ අයවත් මතක් කරන්න ඕනේ ඉතින් ලංකාව ඇත්තටම හොඳ තරඟයක් දෙමින් ඉදිරියට යනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ ශානි සෝෂල් මීඩියා නිරූපණ ක්ෂේත්‍රයට ඇති කරන බලපෑම පිළිබඳ ඔබේ අදහස මොකක්ද? ඇත්තටම කාලයත් එක්ක බලනකොට මට හිතෙන විදිහට අර ඉස්සර කාලයට වඩා දැන් වර්තමාන වෙනකොට සෝෂල් මීඩියා ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් වෙලා තියෙනවා මොඩල්ස්ලට නිරූපණ ක්ෂේත්‍රයට ඉදිරියට යන්න. ඉතින් මම ඒක ගොඩක් පොසිටිව් විදිහට දකිනවා. ඒ වගේම දැන් මොඩල්ස්ලට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා නිරූපණ ක්ෂේත්‍රයේදී කමෙන්ට්ස් සෝෂල් මීඩියා වලින් කමෙන්ට්ස් ලැබෙනවා. ඉතින් පොසිටිව් නෙගටිව් දෙපැත්තම එන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන විදිහට ඒක හොඳ කියන්නේ අපිට ෆීඩ්බැක් එකක් අරගෙන අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න හොඳ චාන්ස් එකක් ඒක. හේමල් ඉදිරියේදී ඡායාරූප ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙකුට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔව් ඇත්තටම හැදෑරීමක් කරන්නම ඕන. එහෙම නැතුව කැමරාවක් අරගෙන ෆීල්ඩ් එකට එන්න හිතන් ඉන්නවනම් ඒක අපරාධයක් ඇත්තටම. හැදෑරීමක් කරලා ක්ලාස් එකට හෝ කෙනෙක්ගෙන් හරි ඉගෙනගෙන ෆීල්ඩ් එකට එනවනම් ගොඩක් දුර යන්න පුළුවන් කියලා මං ඇත්තටම කියන් තියෙන ඒ වගේ දෙයක් තමයි. මම ශානිගෙනුත් දැනගන්න කැමති ඉදිරියේදී මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙකුට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඔව් මම කියන්නේ මුලින්ම අපි ඕනම දෙයකදී අපි ඒ ගැන රිසර්ච් එකක් කරන්න ඕන මුලින්ම අපි ආසයි නම් ඒ දේ කරන්න ඒ වගේම ඒ ගැන අධ්‍යයනයක් කරන්නත් ඕන මම කියන්නේ ඉස්සෙල්ලම ස්ටඩි කරන්න ඕන ඉතින් ඒ ගැන ඉගෙන ගන්න හොඳ ගුරුවරයෙක් යටතේ පුහුණු වෙන එක අත්‍යවශ්‍යයි ඔබ දෙදෙනාගේම ඉදිරි වැඩ කටයුතු ගැනත් අපි දැනගන්න කැමතියි හේමල් ඒ කියන්නේ දිගටම තියෙන ওই කන්සෙප්ට් ෂූට් ඒ වගේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ෂූට්ස් කීපයක්ම මේ දවස් ටිකේම තිබුණා. ෆෙරිනා වසීර ওই වගේ ඉන්දියන් ඇක්ටර්ස්ලා ෂූට්ස් දිගටම තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් බිසි වෙලා තියෙන්නේ. ලබන අවුරුද්දේ මුල වෙනකම්ම එක දිගට වැඩ තියෙනවා. ඒ වගේ කන්සෙප්ට් ෂූට් තමයි ගොඩක්ම තියෙන්නේ. ඊට අමතරව වෙඩින් ෆොටෝග්‍රැෆි තියෙනවා. ශානි ඔව් මම මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියේදී කම්ප්ලීට් කරගන්න තියෙනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. හොඳ නිර්මාණවලට දායක වෙමි. මේ ක්ෂේත්‍රයේ වැඩ කරනකොට ගොඩක් දෙනෙක් උදව් කරලා ඇති. දැන් ඔබට අවස්ථාව තියෙනවා ඒ අයවත් මතක් කරන්න. හෙමල් ඔව් නම් කියන බැරි තරම් අය ඉන්නවා. මම මේ වෙලාවේ කීප දෙනෙක් කියන්නම්. ගෙදර අය විශේෂයෙන් මතක් කරන්න ඕන. වයිෆ් වගේ මම්ම තාත්තා ඒ තමයි ළඟින්ම ඉන්න හැම වෙලේම. ඊට අමතරව සෝෂල් මීඩියා පැත්තෙත් ගොඩක් යාළුවෝ මගේ ළඟින්ම ඉන්නවා. රැට්ටා, ඩිලාන් සේනානායක වගේ ගොඩක් අය ඉන්නවා. නම් කියන්න බැරි තරම් අය ඉන්නවා. ඒ හැමෝටම මං ස්තුතිවන්ත වෙනවා. ඔව් මුලින්ම කියන්න ඕන මගේ ගෙදර අය මගේ හස්බන්ඩ් මගේ හැම දෙයකටම මාත් එක්ක ඉන්නවා ළඟින්ම ඉතින් ඒ කට්ටියට ගෙදර කට්ටියට තෑන්ක්ස් කරන්න ඕනේ ඒ වගේම හැම දෙයකදීම මාත් එක්ක ඉන්න මගේ යාළුවෝ ඒ කට්ටිය නිතරම මාව මොටිවේට් කරනවා ඒ වගේම ඕනම ප්‍රශ්නකදී මට ඩිසිෂන්ස් එහෙමත් දෙනවා උදව් කරනවා ඇත්තට මේක ලොකු සපෝට් එකක් මට ඉතින් ඒ ගැට්ටියට මම ස්තුති කරනවා ඒ වගේම ස්පෙෂලි කියන්න ඕන මගේ සෝෂල් මීඩියා පේජස් වල මගේ ඉන්න ෆෑන්ස්ලටත් ඒගොල්ලන්ගේ හැම කමෙන්ට් එකක්ම ගොඩක් වටිනවා ඒ වගේම ඒක ලොකු මොටිවේෂන් එකක් මට channel c i love photography segment එක ගැන ඔය දෙන්නගේ අදහස මොකක්ද ඔව් ඇත්තටම
හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හැමෝටම මේ වගේ අවස්ථාව දෙන්න ඕන. ඒ කියන්නේ සමහර අය ඒ කියන්නේ මූණ පෙන්වන්න නැතුව ඉන්නවා. දැන් මෙහෙම ඇවිල්ලා කතා බහ කරලා එයාලගේ වෙන දේවල් වෙන වැඩ හැමදේම බෙදා හදාගත්තම ෆෑන්ස්ලා වගේම ගොඩක් අය කැමති මේ වගේ දේවල් දැනගන්න. මේක උනේ කොහොමද? මේ වගේ ෂූට් එකක් කරේ කොහොමද? ඒ වගේ දේවල් ගොඩක් ආසය දැනගන්න. ඒක නිසා මේ වගේ දේවල් ඉස්සරහටත් කරන්න කියලා මං ඇත්තටම ස්තුතිවන්ත වෙනවා channel 100කට මේ වගේ වැඩක් කරන එක. ඔව් ඇත්තටම මටත් කියන්න තියෙන channel 100කේ මේ I love photography කියන program එක ගොඩක් ලොකු help එකක් අලුත් models ලාට ඒ වගේම field එකේ professional models ලාට වගේම photographers ලාටත් ඇත්තටම අලුත් අත්දැකීමක්. ඉතින් ඇත්තටම ස්තුතියි අපිට මේ වගේ chance එකක් දුන්නට. ඉතින් අද අපේ කතා බහට එකතු වුණු ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා channel C අපි wish කරනවා. ස්තුතියි. බොහොම ස්තුතියි.